අද අපි හදමුද රසම රස රසකැවිල්ලක්. ඉතින් ඕන කෙනෙක්ට උන හරිම ලේසියෙන් වරදින්න නැතුව හදාගන්න පුළුවන් වැය භාගයක්වත් යන්නේ නැහැ මේකට. ඉතින් ඔයාලට කහට කෝපයක් බොන වෙලාවට කන්න ගන්න උනට අග්ගාලා හදාගන්න පුළුවන් පොඩි දරුවෙක් ගොඩාක් ආස කරන විදිහ කෑමක්. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට ඕන වෙනවා රුලන් ග්‍රෑම් 200ක්. ඒ ටික අපි බෙද ගන්න ඕන මුලින්ම. ඉතින් මාගරින් එහෙම නැත්නම් බටර් ග්‍රෑම් 20කුත් එකතු කරලම මේක අපි බෙද ගන්න ඕන. ගින්දර වැඩි කරගන්න එපා. පුළුවන් තරම් අඩු ගින්දරේ පිච්චෙන්න නොදී මේ වගේ රුලන් ටික බෙද ගන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කලර් එකක් තියෙන විදියට බෙදගත්තට පස්සේ අපි රුලන් ටික ලිපෙන් අයින් කරගන්න ඕන. දැන් ආයෙම pan එකක් ලිපෙන් තියලා ඒකට දාගන්න ඕන ගාගත්ත පොල් මිශ්‍රණ කප් එකක්. සීනි කෝප්ප 3 කාලක්, ලුණු චුට්ටක්, වැල්ල තෙහෙඳි එකක්, ඊළඟට වතුර කෝප්ප කාලා. දැන් ලිප ඔන් කරලා පොල් ටික අපි මලව ගන්න ඕන. පැණි පොල් ටික ටිකක් විතර මේ වගේ මැලෙද්දි මම ඒකට එකතු කර ගන්නවා කහපාට ෆුඩ් කලරින් බින්දුවක්. ඒක ඉතින් අත්‍යවශ්‍යම නෑ. ඔයාට තියෙනවා නම් කැමති නම් විතරක් එකතු කර ගන්න පුළුවන්. දැන් ඊළඟට ආයෙම මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊළඟට ඒකට දාගන්න ඕනේ කිරිපිටි මෙසෑඳි දෙකක්. ඉතින් ආයෙමත් හොඳින් කලවම් කරගෙන තෙත හොඳට මිහින්දෙන්න නොදී යන්තම් තෙත ගතිය තියේදී අපි මේ පැණි පොල් එක ලිපෙන් බා ගන්න ඕනේ. ඔය විදිහට හදාගත්ත පැණි පොල් මිශ්‍රණය අපි වෙන භාජනයකට මාරු කරගමු. ඊළඟට රසණ තියෙද්දි මර කලින් බැදගත් රුලන් ටිකත් මේකටම එකතු කරගන්න ඕන. දැන් ඊළඟට හැන්දක් පාවිච්චි කරලා අපි මේක අනා ගන්න ඕන. ඉතින් මේක රස වැඩි කරගන්න මේකටම එකතු කරගන්නවා ටෝටි ෆ්‍රූටි ටිකක්. ඔයාට මෙතනදි කජු රට කජු වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ මොනවත් නැතත් ප්‍රශ්නයක් නැහැ. හොඳින් අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ තද කරලා අපි එක තැනකට එකතු කරගමු. මේක ඉක්මනට නිවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අතේ තෙල් පොඩ්ඩක් ගා ගන්න. දැන් ඊළඟට මේ විදිහට පොඩ පොඩ අරගෙන ගුලි හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගුලි කරගත්තට පස්සේ ඔයාලට මේක මේ විදිහටම කන්න ගන්නත් පුළුවන්. ඉතින් මම මේකට තව පුංචි දෙයක් එකතු කරගන්න යනවා. ඒ තමයි තල. තල ටික මම මාගරින් පොඩ්ඩක් දාලා යන්තම් වගේ බෙදලා අරගත්තා පාට වෙනස් නොවෙන්න. මේ වගේ යන්තම් වගේ බෙදලා ගත්තම හොඳ කිරි රසට හැපෙනවා තලයට. දැන් අපි හදාගත්ත රුලම් බෝල ටික ඔක්කොම අරගෙන මේ වගේ තලයට වල තවර ගන්න ඕන. ඉතින් මේක මාරම රසයි, වගේම හදන්නත් ලේසි. තේබුණ වෙලාවට වගේම ඕනම විශේෂ අවස්ථාවකට රස කැවිල්ලක් විදියට උනත් මේ පාට හදා ගන්න පුළුවන්. හොඳ රසට පිනුමට තියෙනවා. ඉතින්වත් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. රෙසිපි කාඩ් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන. එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.